හයි ගුවන්, සුබ දවසක්. පවර අපි අද ඔයාලත් එක්ක ආවේ අපේ පුංචි ගෙවත්තත් සමග. ඉතින් අපි හද ඔයගලන්ට පෙන්නන්නම්, අපි මේ මුලින්ම ගෙවත්තක සැලසුමක් හදලා, ඒ සැලසුමේ අපි ලබාගත්තු ඵලදාව ගැන. ඉතින් ඇත්තටම අපි මේ පුංචි ගෙවත්තේ මුලින්ම සකස් කරේ පැෂන් කියන පළතුරෙන් තමයි. ඉතින් මුලින්ම ගෙවත්තට ඇතුල් වෙන්න අපි හදුවේ පැෂන් කියන පළතුර. ඉතින් අපි ඊළඟට මේ ගෝවා කියන කෙළවර වර්ගය මේකේ වදා කරලා තියෙනවා. ඒ වගේම අපි තම්පලා කියන එළවලු වර්ගයත් මේ අපේ ගෙවත්තේ වදා කරලා තියෙනවා. මේ ඔබට බලන්න තියෙන්නේ තම්පලා කියන එළවලු වර්ගය ගැන. ඊළඟට නිවිති කියන හෙලෝලු වර්ගයත් අපි මේකේ වගා කරලා තියෙනවා. ඉතින් මේ අපි මේ නිවිති වල අස්වැන්න තමයි මේ ගන්නේ. ඉතින් ඔබට දැක් ගන්න පුළුවන් දැන්. ඊළඟට අපි මේකේ වගා කරලා තියෙනවා කරවිල. කරවිල දැන් ඇත්තටම හැදිලා තියෙනවා. මේ තියෙන්නේ ඔබට දැක් ගන්න තියෙන කරවිල අපි මේ අස්වැන්න ඉලා ගන්නවා. ඉතින් ඇත්තටම අපි මේ ගෙවත්තට කිසිම තුසි රසායන දේවල් භාවිතා කරලා නැහැ. ඉතින් අපි මේක ස්වභාවික දේවල් වලින් තමයි මේ ගෙවත්ත සකස් කරලා තියෙන්නේ. දැන් ඔබට දැක් ගන්න පුළුවන් මේ ගෙවත්ත අපි තිබ්බට කියන එළවලු වගා කරලා තියෙනවා. අපි විසින්ම සකස් කරගත්තු කාබනික පොර වලින් තමයි අපි මේ ගෙවත්ත සැලසුම් කරලා තියෙන්නේ. මේ ඔබට දැක්ගන්න තියෙන්නේ අපේ මිරිස් වගාවේ අවදාව. මිරිස් වර්ග කිහිපයක්ම අපි මේ ගෙවත්තේ මුලින්ම සිටවලා තියෙනවා. මේ ඔබට දැක්ගන්න තියෙන්නේ නයි මිරිස් කියන මිරිස් වර්ග. බෝංචි කියන ලෝක වර්ගයත් අපි මේක වගා කරා. ඇත්තට මේ ප්‍රදේශයේ බෝංචි වලට තරම් සුදුසු නැති වුණත්, පිළි කලාපේ වුණත් අපේ ගෙවත්තේ මේ බෝංචි හැදිලා තියෙනවා. ඉතින් තරමක සරසාරවේ බෝංචි දැක්කා අපිට ලැබිලා තියෙනවා. මේ දැක්කන් තියෙන්නේ රතු මෑ කියන මෑ වර්ගය. ඇත්තනම් අපි මේකෙන් බලාපොරොත්තු වෙන කාරණාව තමයි මේ ලංකාවාසී හැම දෙනාටම පුළුවන් තමන්ට තියෙන පුංචි ඉඩේ මේ වගේ පොඩි ගෙවත්තක් හදාගන්න. ඇත්තට මේ ගෙවත්තකින් ලොකු යහපතක් අපිට සිද්ධ වෙනවා. අපේ රටේ බොහෝ අපිට ආහාරයට ගන්න තියෙන විෂ සහිත ආහාර, ඉතින් කෘමිනාශකයේද විෂ සහිත ආහාර, ඉතින් මේ වගේ ගෙවත්තක් අපි ගෙදරම හදාගත්තාම අපිට පුළුවන්කම තියෙනවා ඒ අපේ ආහාරයට පිරිසිදු ගුණාත්මක ආහාර ලබා ගන්න. අපේ බලාපොරොත්තුව ඇත්තටම පවර අපි හැම කෙනෙක්ගේම ගෙදරක පුංචි ගෙවත්තක් සකස් කර ගැනීම. මේ ඔබට දැක්ගන්න තියෙන තක්කලි වර්ග. ඉතින් මේ තක්කලි විශේෂ දෙකක් විතර අපි මේ ගෙවත්තේ තවලා තියෙනවා. දැන් ඔබට මේ දැක් ගන්න තියෙන්නේ කිට්ටු කැකිරි කියන රසවත් පළතුරකට අපිට ගන්න පුළුවන්. ඊටා ගුණදායි වීමක් හදන්න පුළුවන් කිට්ටු කැකිරි කියන විශේෂය. මේකත් අපේ ගෙවත්තේ ලැබුණු අපිට ලැබුණු පළතාව. දැන් ඔබට දකින්න පුළුවන් එළබටු වර්ගයක්. මේ එළබටුත් අපේ ගෙවත්තේ ලැබුණු දේවල්. මේ ඔබට දැක් ගන්න තියෙන්නේ පිපිඤ්ඤා වගාවක්. ඉතින් අපි කෘතිම පෝර මුකුත් යොදවන්න නැතුව තමයි මේව සකස් කරන්නේ. දැන් ඔබට දැක් ගන්න තියෙන මේ පිපිඤ්ඤා වගාවක් තමයි. ඉතින් අපි ඊළඟට ඔබට පෙන්වන්නේ මේ දඹල වගාවක් එක්ක අපි කතුරු මුරුංගා කියන පලා වර්ගය හිටවල තියෙනවා. ඉතින්
ඊළඟට ඔබට මේ දකින්න තියෙන්නේ මේ කාලේ බොහෝ වටිනාකමක් තියෙන අමුකහ කියන දේ. මේ අමුකහ පාත්‍රයක් අපි මේක සකස් කරලා තියෙනවා. ඒ වගේ මේ දකින්න තියෙන්නේ ඉඟුරු. ඉඟුරු කියන මේ ලංකාවට ආවෙනික ලංකා ඉඟුරු කියන විශේෂය. ඒ ඉඟුරු පාත්‍ය වටේට අපි කංකුම් කියන පලා වර්ගයක් වගා කරලා තියෙනවා. ඊළඟට මේ ඔබට දකින්න දෙන්නේ හුලංකීරය කියන අල විශේෂයක්. ඉතින් බොහොම රසවත් අල විශේෂයක්. මේ දැන් නම් මේවා වඳ වේගෙන යන දෙයක් නිසා වටිනාකමින් යුක්තයි. ඒ වගේ මේ තියෙන රාජල කියන අල විශේෂය, ඒකත් අපි මේ ගෙවත් යොදා කරලා තියෙනවා. දැන් ඔබට දකින්න පුළුවන් අපේ රටේ වෙන මඤ්ඤොක්කා වර්ග, ඒ වගේම ඉඟුරු වගාවක් අපි කරලා තියෙනවා. මේ දැන් ඔබට දැක් ගන්න තියෙන්නේ බතල කියන අල විශේෂය. මේ අල විශේෂයත් අපි මේ ගෙවත්තට එකතු කරලා තියෙනවා. දැන් ඔබට මේ දැක් ගන්න තියෙන්නේ ආලංග කියන මේ ලංකාවේ හැදෙන එළවලුවක්. ඉතින් ඉතා ගුණවත් එළවලුවක් මේ ආලංග කියන එළවලුව. මේ දැක් ගන්න තියෙන්නේ ආලංග කියන එළවලු තමයි ඔබට. අපි ඒ වගේ මේ ගෙවත්තේ සීමාවේ අපි මුලින්ම මේ ගෙවත්ත වටේ සකස් කරගත්තේ ගිනි සීරිය කියන ශාකයෙන් වට කරලා. ඉතින් ඒ ගිනි සීරිය වැට අයින දිගට අපි හිටවල තියෙනවා බඩේරිඟු කියන ධාන්‍ය වර්ගය. ඉතින් ඒකෙන් තමයි අපි මේ සකස් කරලා තියෙන්නේ මේ අපේ ගෙවත්තේ තියෙන මේ අඹගස්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඔබගෙන් ඔබටත් පුළුවන් ඔබගේ පුංචි ඉඩේ හරි පොඩි ගෙවත්තක් හදාගන්න. ඒ වගේම අපි අනාගතේ බලාපොරොත්තු වෙනවා මේ එක එක විශේෂයන් පළතුරු එළවලු ගැන අපි මේක වගා කරන්නේ කොහොමද කියලා ඔබට පෙන්වන්න අපි කරන විදිහ. ඉතින් හැම කෙනෙකුටම මේකෙන් යම් යහපතක් හෝ යම් වටිනාකමක් ඇති කියලා අපි විශ්වාස කරනවා. පවර අපි හැම වෙලේම අදහස් කරන්නේ අපේ මේ සුන්දර රටට යම් වටිනාකමක් දෙන දෙයක් කරන්න. ඉතින් අපි හිතනවා අපි මේ ගෙවත්තක් සැකසෝ වගේ ඔබටත් පුළුවන් ඒ අනාගතයේ තමන්ගේ තියෙන පොඩි ඉඩේ පොඩි ගෙවත්තක් හදාගන්න. ඒ වගේ මේක මනසටත් බොහෝ වටින දෙයක්. ඉතින් අපි හැම කෙනෙක්ගේම ඉල්ලනවා අපේ ලංකාවේ හැම කෙනෙකුටම පර්චස් 10කට වඩා ඉඩමක් තියෙනවා ජීවත් වෙන්න. ඉතින් ඒ ඉඩමේ පුංචි වගාවක් දාගන්න අපි ඊළඟ අපේ ගෙවත්තේ සමග ඔයගොල්ලොත් එක්ක එකතු වෙන්නම්. සුබ දවසක් හැම දිනාටම.